ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2019 දෙසැම්බර් මස 27 වෙනිදා සිට 2020 ජනවාරි මස 2 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය රහස් ගමනක් යෙදෙන්නා වූ කාල සීමාවක් ඉදිරියට තමයි පෙන්වුම් කරන්නේ. උදාවන සතිය තරමක් දුරට අව්‍යේකී වුවත් වැඩ කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යාමට කටයුතු සැලසෙමින් මේ සතිය ආරම්භ වන අතර සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා. ගනුදෙනුව පියවා ගැනීමට වැඩිහිටියෙකුගේ උපකාරයක් පැතීමට සිදුවන්නා වූ කාල සීමාවක් දරුවෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. රහස් ගමනක් යෙදෙන කාල සීමාවක් ගේදොර අලුත් වැඩියාවක් වෙනුවෙන් මෙහෙසීම් වැඩි කරවાવી වාහන ගණදෙනුවකට මඟ සැලසෙන බවක් තමයි පෙන්눔 කරන්නේ නිතර යන්නේන ගමන් පිරිමද සැලකිලිමත් විය යුතු කාල සීමාවක් ඉදිරියට පෙන්눔 කරනවා ශාස්ත්‍රීය කටයුත්තකට අදුගසීමට මඟ සැලසෙවි ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස් වීමක් සිදුවීමට નિયમિત බැවින් ඒ පිළිබඳවත් ඉතා සිහිබුද්ධියට කටයුතු කරන්න මෙසේදී ඔබගේ ජයවර්ණයේ කොළපැහැද ජයංක අංක 5ද සුබ දවස සිකුරාදා ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේසේදී ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබට මේසේදී වාක්‍යයෙන් පැහැරහැරීමක් ඇතිවන්නා වූ කාල සීමාවක් ඉදිරිය පෙන්눔 කරන්නේ. අතමිට මුදල් ගැවසුනොත් වැය පස අධික වන කාලය බැවින් සඳුගේ ගමන 8, 9, 10, 11 යන භාවස්ථාන මතේ සිදුවනු ලබනවා. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතු කිහිපයක් අතරමඟ නවතා දැමීමට සිදුවේවි. වරින් වර ආගමික නායකයන්ගේ සහනය සහය පතන්නා වූ කාලයක් බව පෙන්눔 කරනවා. දීපල ගැටලුවක් විසඳා ගැනීමට නීතියේ පිහිට පැතීමට ඔබට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. පවුලට යණේන කෙනෙකු පිළිබඳ වඩා සැලකිලිමත් වූ කාල සීමාවක් සතිය මැද කාලයේදී පවුලේ කෙනෙකු සමග ඇති කරගන්නා ගැටලුවක් දුරදිග යාමට ඉඩකඩක් පවතින බවක් තමයි පෙන්눔 කරන්නේ. වකීම් පැහැරහැරීමක් සිදුවීමේ සිටේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. මේ සතිය ඔබගේ ජයවර්ණයේ විදියට තැඹිලි පැහැද ජයංකයන් විදියට අංක 4ද සුබ දවස බ්‍රහස්පතිනා ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. තුන ලග්නයේ උපන් ඔබට මේ සතිය කකුලේ වේදනාවක් ඇති කරවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. අව්‍යේකී ලෙස සතිය ආරම්භ වන මිතුරු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 7, 8, 9, 10 යන භාවස්ථාන මතින් තමයි ගමන් කරන්නේ. පවුලේ වගකීමක් තමා පිට පැවරෙන කාල සීමාවක් ඉදිරියට පෙන්눔 කරනවා. ගතසිත වෙහෙසා කරන කටියතු අධිකවන බවක් තමයි පෙන්눔 කරන්නේ. ගේ දොරේ ඉදිකිරීමක් පිළිබඳ කටියුත්තකට කටියුත්තක් කල දැමීමට සිදුවන කාලයක් විතරක් පෙන්눔 කරනවා. නිරපතු කකුලේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයක් සීමාවක් බැවින් ඒ පිළිබඳව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. තමා සොයාගෙන එන හිතවතුන්ගෙන් කාර්යකාරී බවක් ඇති කරවාවි. tempat ධනේ වැය වන අන්දමේ කටියුතු කිහිපයක් සිදුවීමට ඉඩ ඇති කාලයක් විතරක් පෙන්눔 කරන්නේ. සති අන්තයේදී කලකින් නොදුරු මිතුරෙකු හමුවීමට මුණ ගැසීමට ඔබට අවස්ථාව උදා වේවි. මේ සතිය ඔබගේ ජයවර්ණයේ කහපැහැදි ජයංක අංක 9ද සුබ දවස බදදාලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තැම්පත් ධනේ වැයවීමක් පෙන්눔 කරනවා. සැලසුම් සහගත කටයුතු කිහිපයක් වෙනුවෙන් මෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 6, 7, 8, 9 යන භාවස්ථාන මතින් සිදු වෙනවා. යණේන ගමන් පිළිමද වෙනදාට වඩා සැලකිලිමත් වූ කාල සීමාවක්. නිතර වයසින් අඩු අය සමග ඇසුරට මඟ සැලසෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. අලුත් ඥාති මිත්‍රාදීන් දෙන හඳුනා ගැනීමට අවස්ථාව උදා කරાવી. tempat ධනේ වැයවීමක් සිදුවන අන්දමේ කටයුතු කිහිපයක්ම සිදු වේවි. asal වැසියන්ගේ දෝෂාරෝපණය ලක්වන අන්දමේ කරුණු කිහිපයක් සිදුවීමට ඉඩකඩ පවතිනවා. හදිසි වැටීම් තැලීම් හා ධනේ සහභාගියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාල සීමාවක් ඉදිරියේ දක්නට ලැබෙන්නේ වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙන්눔 කරනවා. මේ සතිය ඔබගේ ජයවර්ණයේ දම්පැහැදි ජයංක අංක 3ද සුබ දවස බ්‍රහස්පතිනා ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ විදේශ ලැබීමක් ඇති කරවන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා අවේකී බවක් ඇති කරන සතියක් වන අතර සඳුගේ ගමන 5, 6, 7, 8 යන භාවස්ථාන මතින් සිදුවනු ලබනවා. නීති ගැටලුවකට මැදිවීමේ සිටි අසහනකාරී බවක් ඇති කරන සතියක් විදිහට පෙන්눔 කරන්නේ. එමෙන්ම පවුලේ කෙනෙකුගෙන් අසනීපකාරී බවක් හේතුවෙන් මෙහිසීම් වැඩි කරවාවි. තනතන ඇවිදිලි වැඩි කරන සතියක් විදිහට පෙන්눔 කරන්නේ. විදේශ ගතවීමකට හෝ විදේශ ලැබීමකට හිමිකමක් ඇති බව පෙන්눔 කරනවා. දේපල උරුම හිමිකමකට ඇතිව තිබූ බාධා අවහිරතා මගහැරියන කාල සීමාවක ඉදිරියට පෙන්눔 කරන්නේ.
රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදුවන අන්දමේ කරුණු කිහිපයක් සිදුවේවි. වරින් වර මානසිකව අපහසුතාවයන් ලක්විය හැකි කාල සීමා බවෙන් ඔබ ඉවසීමෙන් සිය බුද්ධියෙන් තු කටයුතු කරන්න. මේ සතිය ඔබගේ ජයවර්ණයේ තැඹිලි පැහැල් ජයංගේ අංක 7ද සුබ දවස බදාදා ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 8ක් ලෙසත් වැය 7ක් ලෙසත් පෙන්눔 කරනවා. මෙය ලග්නයේ උපන් ඔබට මේ සතිය වාහන ගනුදෙනුවක් උදා කරවන්නා වූ කාල සීමාවක ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. පවුලේ වගකීමත් තමා පිට පැවැරෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්නයේ ඔබගේ සඳුග්‍රහය 4 5 6 7 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා. පවුලේ ගැටලුකාරී බවක් ඇති හේතුවෙන් කටයුතු කිහිපයක්ම වෙනස් කිරීමට ඔබට සිදු වේවි. වෙනදාට වඩා ආගම දහමට ලැබිව කටයුතු කරන කාලයක් විදිහට පෙන්눔 කරන්නේ. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙන්눔 කරනවා. සතිය මැද කාලයේදී නැති වූ දෙයක් නැවත ලබා ගැනීමේ හැකියාව ඇතිවන අන්දමේ කටයුතු කිහිපයක්ම සිදු වේවි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බවක් පෙන්눔 කරන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි කිහිපයක් සැලසෙන්නා වූ බවක් තමයි මේ සතිය තුළ ඔබතුලින් පෙන්눔 කරන්නේ. මේ සතිය ඔබගේ ජයවර්ණයේ කොළ පැහැදිලි ජයංගේ අංක 3ද සුබ දවස සඳහාලසි දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තනතුරු ලාභයක් හිමවන්නා වූ කාල සීමාවක ඉදිරියට පෙන්눔 කරන්නේ. ලැබීම් මතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 3 4 5 6 යන භාවස්ථාන මතින් සිදු වෙනු ලබනවා. දේපල ගනුදෙනුවක් විසඳා ගැනීමට නීතිය පිහිට පැතීමට සිදුවන්නා වූ කාල සීමාවක් නිතර නිවසට යන්නේන කෙනෙකු පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන්න. රැකියාවේ කටයුතු සම්බන්ධව පැවති ආරවුල්කාරී බව මගහැරී යන අතර තනතුරු ලාභයකට හිමිකම් ඇති බවක් පෙන්눔 කරනවා. සතිය මැද කාලයේදී දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කිරීමට ඉඩ හඩපවතිනවා. හදිසි තීරණ ගැනීමෙන් පවුලේ කටයුතුද අවිහිරතා මතුවීමට ඉඩ කඩ පවතින බැවින් ඒවා පිළිබඳවත් ඉතා සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. මේ සතිය ඔබගේ ජයවර්ණයේ කහපැහැදිලි ජයංක අංක 3ද සුබ දවස බ්‍රහස්පතින්දා ලෙස දැක්වීම හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ගනුදෙනු වලින් වාසි වත්වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවශ්‍යදායක තත්ත්වයක් ඇති කරන අතර සඳුගේ ගමන 2 3 4 5 යන භාවස්ථාන මතින් සිදුවනු ලබනවා. ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදුවීමට ඉඩකඩ පවතිනා වූ කාල සීමාවක් නිතර පවුලේ වැඩිහිටියෙකු සමග ගැටුම්කාරී බවක් ඇති කරගන්නා බවක් තමයි පෙන්눔 කරන්නේ. ළඟම හිතවතුන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරවાવી නිතර ආගමික සාහනය පතන බවක් තමයි පෙන්눔 කරන්නේ. දේපල ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකින් වාසි කිහිපයක්ම සැලසෙවි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ වී හැකි කාල සීමාවක් විදිහට පෙන්눔 කරනවා. දතක ආබාධයකට හෝ උගුරේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදුවන ආකාරයක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. මේ සතිය ඔබගේ ජයවර්ණයේ කහපැහැදිලි ජයංකයේ අංක 9ද සුබ දවස බදාදා ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ධනු ලග්නයේ උපන් ඔබට මේ සතිය දානමය පින්කමක් ඇති කරවන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. වකීම් බහුල කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සනුග්‍රහය 1 2 3 4 යන භාවස්ථාන මතින් ගමන් කරන ලබනවා. ඉදිරි සැලසුම් කිහිපයන් සාර්ථකව ලකුණු තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. විවාහ අපේක්ෂකයන්ට මෙතෙක් පැවති බාධා මගහැරී යන්නා වූ කාල සීමාවක් දේපල ගනුදෙනුවක් විසඳා ගැනීමට වැඩිහිටියෙකුගේ උපදෙස් ලබා ගැනීමට සිදු වේවි. අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර වැයපස අධිකවන අන්දමේ කටයුතු කිහිපයක් සිදුවීමට ඉඩකඩ පවතිනවා. ශාස්ත්‍රීය කටයුත්තකට අතගැසීමට මඟ සැලසෙන්නා වූ කාල සීමාවක් මෙතෙක් ප්‍රමාද වීම පැවති වාහන ගනුදෙනුවක් සාර්ථක වන අන්දමේ කටයුතු සිදුවීමට ඉඩකඩ පවතිනවා. සතිය අන්තයේදී පවුලේ දානමය පින්කමක් වෙනුවෙන් මෙහෙසීම් මෙති කරවાવી. මේ සතිය ඔබගේ ජයවර්ණයේ කහපැහැදිලි ජයංකයේ අංක 4ද සුබ දවස බදාදා ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 8ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය විශ්වාසය බිඳ වැටීමක් ඇති කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. පවුලේ වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 12 1 2 3 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා. පවුලේ කෙනෙකුගේ අසනීපයක් සුව අතර හැරෙන කාලයක් විදිහට පෙන්눔 කරන්නේ. එමෙන්ම විශ්වාසයේ බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කිරීමට ඉඩකඩ පවතිනවා. යනයන ගමන් පිළිමද වෙනදාට වඩා කල්පනාකාරී වී යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. දරුවෙකුගේ අධ්‍යාපන ජයග්‍රහණය පිළිමද අසන්න ලැබෙන්නා වූ කාල සීමාවක් මවපිය ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා. රැකියාවේ තනතුරු වෙනස් වීමක් සිදුවීමට ඉඩකඩ පවතින බවක් තමයි පෙන්눔 කරන්නේ. තමාසු දෙයක් නැතිවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. මේ සතිය ඔබගේ ජයවර්ණයේ කොළ පැහැදිලි ජයංකයේ අංක 4ද සුබ දවස සිකුරාදා ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා.
උඹ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය උදරා බාධයක් ඇති කරවීමේ අවදානමක් පවතිනව කාල සීමාවක ඉදිරියට පෙන්눔 කරන්නේ. පවුලේ කටයුතු කිහිපයක් වෙනස්කම් රසකර භාජනය කිරීමට සිදුවන අතර ප්‍රති ආරම්භ වන කුඹ ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 11 12 1 2 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා. වෙනදාට වඩා සිතේ නුසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයක්. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. අලුත් ඥාති මිත්‍රාදීන් දෙන හඳුනා ගැනීමට මඟ සැලසෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලබන බවක් පෙන්눔 කරනවා. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වූ කාලයක් විදිහට පෙන්눔 කරන්නේ. උදරගත ආබාධයකින් හෝ ලේ විසබීමකින් රෝගයකින් පීඩා විඳින්න සිදුවන අතර හදිස්සි රෝහල් ගත වීමකටද ඉඩකඩ යෙදෙනවා. ජලය සම්බන්ධ කටයුතු වලින් වැළකී සිටීම යහපත් වන බවක් තමයි පෙන්눔 කරන්නේ. මේ සතිය ඔබගේ ජය වර්ණය ලැබිලි බහැද ජය අංකය අංක 4ද සුබ දවස ඉරිදානසින් දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 8ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ නීති ගැටලුවකට මැදිවන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මිෂ්ට ඵලදායක ලෙස සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 10 11 12 1 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා. පවුලේ අය සමග දුර ගමනකට කටයුතු සැලසෙන කාල සීමාවක ඉදිරියට පෙන්눔 කරන්නේ. මත ගැටලුවක් දුර දිග යා හැකි බවක් පෙන්눔 කරන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. පවුලේ උත්සව අවස්ථාවක වෙනුවෙන් මෙහෙසීම් වැඩි කරවાવી. නීති ගැටලුවක් මතුවීමට ඉඩකඩ ඇති බවකුත් පෙන්눔 කරනවා. දරු ලාභ හිමිකම් ඇති අයට වෙනදාට වඩා ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. වෙහෙස ඇති ගමන් වෙනුවෙන් කාලය ශ්‍රමයත් වැය කරන්නට ඔබට සිදු වේවි. උදරගත රෝගයක් හේතුවෙන් පීඩා විඳිනට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. දරුවෙකුගේ ජයග්‍රහණයක් හේතුවෙන් සතුටටපත් විය හැකි අන්දමේ කරුණු කිහිපයක් ඇති කරවાવි. මේ සතිය ඔබගේ ජය වර්ණයේ නිල් පැහැද ජය අංක 7ද සුබ දවස සෞන්දාලයස දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා. මාමේ ඔබට ගෙනාවේ සමස්තයක් විදියට ලබන්නා වූ සතියේ පොදු පලාපල විස්තරය අපමණයි. ඔබගේ පවතින ග්‍රහ තත්ත්වයනෝ මේ පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබ ළඟටම ගෙනම ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. මේ වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස පහලින් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. සිරුවන් සරණයි.